සමනළ වැවෙන් උඩවලව ජලාශයට අද අලුයම 2:30 පමණ සිට ජලය මුදා හැරීම ආරම්භ කළ බව ලංකා විදුලිපල මණ්ඩලය පවසනවා. මෙගාවොට් 120ක් ජාතික විදුලි පද්ධතියට එක් කරමින් උඩවලව ජලාශයට ජලය මුදා හරින බවයි විදුලිපල මණ්ඩලය පවසන්නේ. සමනළ වැව පලාකාරයෙන් අඛණ්ඩව විදුලිය ලබා දුන්නොත් දින 8කින් බලාගාරයේ ජලය අවසන් වන බව විදුලිබල ඉංජිනේරු සංගමයේ උපසභාපති දනුෂ්ක පරාක්‍රමසිංහ පවසනවා. උපරිම දවස් 8ක් 9ක් යනකොට මේ ජල ප්‍රමාණය සම්පූර්ණයෙන් ඉවත් වෙලා යන්න පුළුවන් පද්ද. ඒ කියන්නේ සමනළ වැව බලාගාරයෙන් විදුලිය නිෂ්පාදනය අනහිටින්න පුළුවන් ජලය නිකුත් කිරීම නිසා. නමුත් ගොවිබිම් වලට අවශ්‍ය ජලය ඒ වෙනකන් ලැබෙනවා. වසර 20කට පසු මහවැලි වලව කලාපයට බලපෑ දරුණු වියලි කාලගුණ තත්ත්වයක් සමග උඩවලව ජලාශය ජලය සිඳියාමෙන් මෙම අර්බුදකාරී තත්ත්වය නිර්මාණය වුණා. ඒ නිසා එම ප්‍රදේශවල වගවන් වලට ජලය ලබා ගැනීමට නොහැකිව ගොවින් දැඩි අපහසුතාවයකට පත් වුණා. ඊට විකල්පයක් ලෙස වගවන් සඳහා සමනළ වැවෙන් ජලය මුදා හැරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඊයේ හිමි වුණා. දීර්ඝ වශයෙන් කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කරලා ජලය ලබා දෙන්න එකඟතාවය පළ කරා. ජනාධිපතිතුමා උපදෙස් ලබා දුන්නා ජලය ලබා දෙන්නත්, ඒ වගේම අඛණ්ඩ විදුලිය ලබා දීම සඳහා ගතියුතු විකල්ප ක්‍රියාමාර්ග වලටත් ප්‍රවේශ වෙන්න කියන 100%ක් බේර ගන්න බැරි වෙයි. නමුත් සැලකියුතු මට්ටමකට වගාව බේර ගන්න මේකෙන් පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. තා පහසාවයට පත් වෙලා තියෙන්නේ. ඉතින් වන්දියක් නෙවෙයි වුන් ඉල්ලුවෙම වතුර. වන්දි දෙවලින් පරිමහන්න බැරි වෙනවා. නමුත් ඉතින් මම කොහොම හරි වන්දියක් තරම් දෙන්න ඕන. එයාට ඒක වන්දියක් දෙනවා අපි. දැන් දැන්ටත් යම් ප්‍රමාණයක් මේ විනාශ වෙලා තියෙනවා. අපි මේ નિયમિત වෙලාවෙම ගිය සතිය අපි මේ තීන්දුව අපිට ගන්න පුළුවන් වුණා නම් සීල් වංශය සඳහා මැදිහත් වුණා නම් තවත් අක්කර 10 ගණක් බේර ගන්න ඉඩ තිබුණා. මේ තත්ත්වෙන් හරි මේක ලැබීම පිළිබඳව මම සතුටු වෙනවා. විදුලි බලාගාරවල විදුලිය මිලදී අරගෙන හරි විදුලිය ලබා දෙන්න කටයුතු කරන්න කියන එකත්. ඉගෙන හදිසි මිලදී ගැනීම වලට යන්න වෙයි. හදිසි මිලදී ගැනීම වලට යන්න වෙයි. මේ දින තුනක හෝ ජලය නිකුත් කිරීමෙන් අනතුරුව සමනළ වැවේ තියෙන ජලධාරිතාව අනුව තවත් ගොවීන්ට මුදා හරින්න පුළුවන් නම් ජලය ඒක ඉතාමත්ම වැදගත්. අපි දැක්කා පෞගේ දවස්වල අපි නිරීක්ෂණය කරා උඩවලවේ ජලාශයට සමහරට මේ දාන වතුර ඔක්කොම අර උඩ මතුපිට පුපුරලා තියෙන හින්දා සම්පූර්ණයෙන්ම හිඳිලි වීලී ගිය නිසා එන ජල ප්‍රමාණය මුළුමනින්ම උරා ගන්න පුළුවන් ජලාශයට. කොහොම වුණත් අපිට මින්මත්තර ගිහිල්ලා මේ අර්බුදය නැවත ඇති නොවෙන්න වාරි ගැටලුව සඳහා ස්ථීරසාර විසඳුමකට යන්න පුරුවන් වාරි කළමනාකරන ජාතික ප්‍රතිපත්ති රාමුවක් සකස් කරන්න. වගවන් වලට ජලය ලබා දෙන ලෙස ඉල්ලා ඇඹිලිපිටිය ගොවීන් ආරම්භ කළ ගොවි සත්‍යග්‍රහයට අදට දින 16යි. උදේ වෙනකොට වතුර නිකුත් කරනවා කියලා අපිට දැනගන්න ලැබුණා. අපි මෙතනින් නැගිටින්නේ අපේ කුඹුරු වලට වතුර ආවට ලැබුණට පස්සේ තමයි. දැන් දේශපාලුවන් අපිට ඕන තරම් බොරු පොරොන්දු දීලා තියෙනවා. අපි ඒවට දැන් අහු වෙන්නේ නැහැ. උඹලා විසින් කරපු වරද්දට වන්දි ගෙවන්න සූදානම් බෑ ලම්බලට. එහෙම නොවුනොත් මීටත් වඩා බරපතල තීන්දුව తీරන ගැනීමට ගොවි ජනතාව හැටියට පසුබට වෙන්නේ නැහැ කියන පණිවිඩයක් දෙමි. දිවයිනේ පවතින වියලි කාලගුණ තත්ත්වයත් සමග ගව පාලන කටයුතු වලටත් බාධා ඇති වී ඇති බව ජාතික සත්ව නිෂ්පාදකීන්ගේ එකමුතුවේ කැඳවුම්කරු සුජීව ධම්මික පවසනවා. සූර්යාව පොළොන්නරුව මේ ඇතුළු සියලුම ප්‍රදේශවල ඇඹිලිපිටිය ඇතුළු ප්‍රදේශවල දැඩි නියන්සායක් තියෙනවා. ඒකත් එක්කම අපිට විශේෂ ප්‍රශ්නයක් තියෙනවා. ජල ප්‍රශ්නේ විශේෂයෙන්ම සතුන්ට දිනකට ලීටර් 200ක් වගේ ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා බීම සහ අනිත් ගාල් වල අවශ්‍යතා සඳහා. කිරිගොවියෝ මේ කර්මාන්ත කඩාවැටෙන තැනට පත් වෙලා තියෙනවා. ඒ වතුර නැතුව අපේ ගව පාලනය කරන සියලුම ගොවිපල හිමියන් දැඩි දුෂ්කරතාවයකට පත් වෙලා තියෙනවා. කිරි ලබා ගැනීම දැනට ලීටර් 5 දක්වා පහළ බැලඳන සියලුම දේවල් පිටරටින් ගෙන්නන තැනට පාර කපාගෙන ඉන්නවා. ඒක සබහාධර්මයේ දෙන එකටත් ඒගොල්ලෝ උත්තර දෙයි. හෙට අනිත් දිනට අපි කිරිත් පිටරටින් ගේනවා කියලා අත පිහදා ගන්න අමාත්‍යාංශය ඇත්තට මේ රටේ වැඩක් නැහැ. මේ අතර වැසි රහිත කාලගුණ තත්ත්වයත් සමග ගින්ගගේ ජල මට්ටමත් සැලකේ යුතු ලෙස අඩුවී ඇති බව වාර්තා වෙනවා. දැනට මේ පවතින වැසි රහිත ස්වභාවය සාමාන්‍යයෙන් මේ කාලේ අපිට දක්නට ලැබෙන දෙයක්. නමුත් අපි ඔක්තෝබර් නොවැම්බර් කාලය ඇතුළත සැලකිය යුතු වැස්සක් බලාපොරොත්තු වෙනවා. එල්නිනෝ කියන තත්ත්වය මත වැඩිපුර වර්ෂාපතනයක් අපිට ඔක්තෝබර් නොවැම්බර් මාසය තුළ ලැබීමේ හැකියාවක් තියෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න.
අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.